බෝන් කියල පිළිගන්න ඔයාලා හැමෝම මගේ YouTubeප් චනැල්ල එකකට ඔයාල මාව සස්කයිප් කළ නැත්තං දැම්ම සබස්ක්‍රයිප් කරන්න. අදමං මේ වීඩියෝ එකෙන් ඔයාලට ගෙනාවේ ඉතිහාසේ පහස්සුවෙන් මතක තබාගන්න පුළුවන් කෙටි ක්‍රම කිහිපයක් පිළිබඳව අපි දැම් බලමු ඒ මොනවද කියලා. සාකරටවල්වල නම් අපිට සාකරටවල්ලවල නම් අතකතියාගන්න ටිකක් අප පහස්සුයි ඉති මංහිතනෝ මේ කෙටිකම මතක් කරගත්තර පස්සේ ඔයාලට පාසුව විභාගෙදි එව ලියාගන්න පුළුවන්ගයි කියලා. මාළඟ ඉන්නේ පාාවෙන භූතයෙක් නේ බං මා කියන්නේ මාලදිවන්න ළඟ කියන්නේ ලංකාව ඉන්නේ කියන්නේ ඉන්දියාව පාාවෙන කියන්නේ පාකිස්ථානය භූතයක් කියන්නේ භූතානය. නේ කියන්නේ නේපාලය බං කියන්නේ බංගලා දේශය එතකොට ඔයාලා මාළඟ ඉන්නේ පාවෙන භූතයෙක් නේ බං කියල පාඩං කරගත්තර පස්සේ ඔයාලට එක්සෑම එකට ගියාට පස්සේ සාපරටවල්වට නම්ලියාගන්න පුළුවන් වේවි. ඒගාවට අපි බලමු පංචමහාවාදවල නම් කොහුමද අපි මතකතියාගන්න කියලා. බන්්ඩෝ වාරයෙන් උඩ්ඩහා ගමේ පාටයට බණ්ඩවරෙන් උඩහගමේ පාටියට. බන්්ඩො කියන්නේ බද්ධේගමවාදය. වරෙන් කියන්නේ වරාගොඩවාදය. උඩහ කියන්නේ උදන් විටවාදය. ගමේ කියන්නේ ගම්පොලවාදය. පාටියට කියන්නේ පානදුරාවාදය. එතකට ඔයාලට එක්සෑම්ම එකකදී පංචමහාවාද අමතක වෙන නිසා බ්ඩුුවරෙන් උඩහ ගමේ පාටියට කියලා මතකතියාගත්තර පස්සේ ඔයාලට පහස්සුවෙන් පිරිිතුරුලියාගන්න පුළුවන් වේවි. ඩැන් අපි බලමු පෘතුගීසි සටන් නායකයන්ගේ නම් කොහොමද අපි මතකතියාගන්න කියලා. අපේ දෝරේ කොක්ක දිරලා අපේ දොරේ කොක්්ග දිරලා. අයන්නෙන් අදහස් කරන්නේ අපොන්සු ලසර්දා. පේ අන්නෙන් අදහස් කරන්නේ පේරෝලෝ පේස්ද සූස. ො කියනකෙන් අදහස් කරන්නේ දොන්ජෙරණි මෝදහසවේදු. කොක්ක කියනකෙන් අදහස් කරන්නේ කෝන් ස්තන්තිනුදසා. දිරලා කියනකෙන් අදහස් කරන්නේ දියෝගුද කැස්ට්‍රෝ. ඔයාලට මේ පෘතුගිස් රටන් නායකන්ගේ නම් මතකතියාගන්න ගොඩා අපහසවෙෙන. ඒ නිසා මේ අපේ දොරේ කොක්ක දිරලා කිය මතකතියාගත්තර පස්සේ ඔයාලට එක් සෑම එකේද පහසුවෙන් නිවැරදි පිළිතුරුඩියාගණ්ඩ පුළුවන් වේවි. ඊගාවික අපි බලමු ඊගාවික තමයි ලංකාවට පැමිණි මිෂනාරී සංවිධානවල නම් කොහොමද අපි මත්තකතියාගන්නේ කියල බලමු ලන්ඩන් බෑනා වෙස් වලාගෙන ඇමරිකාවට ගිහින් චමරි ඉතිං ලන්ඩන් කියන්නේ ලන්ඩන් මිෂනාරී සංවිධානය බෑන කියන්නේ බැප්ටිස් මිෂනාරි සංවිධානය වෙේස්ත්‍රලාගෙන කියන්නේ වෙස්්ලියන් මිනාරි සංවිධානය ඇමරිකාවට කියන්නේ ඇමරිකන් මිෂනාරිී සංවිධානය චාමරි කියන්නේ චර් මිසනාරිී සංවිධානය. ඔයාලාට එක්සෑම්මකේති මිෂනාරි සංවිධාන පාඩන්කරගන්න. අපාසු නිසා මේ ලන්ඩන් බෑනා විස්සලාගෙන අමරිකාවට ගිහින් චමරි කියල පාඩාංකරගත්ත හම ඔයාලට ලේතියෙන් මතක හිටියී කියල මංහිතනවා. නායක්කර වාංචික රජවරුන්ගේ නම් කොහොමද අපි මතක තියාගන්න කියලා දැම්බලමු. විජයගේ කීර්තිය රාජාට විහිළුවක්. විජයගේ කියනකෙන් අදහස් කරන්නේ ශ්‍රී විජය රාජසිංහ. කීර්තිය කියලා කියන්නේ කර්තිසය රාජසිංහ. රාජාට කියනකින් අදහස් කරන්නේ රාජාධි රාජසිංහ. විහිළුවක් කියනකින් අදහස් කරන්නේ ශ්‍රීවික්‍රම රාජසිංහ. එතකොට ඔයාලට මේ නායෙක්කරවංචික රජවරුන්ගේ නම් අමතික වෙන හින්න විජයගේ කේත්තිය රාජාට විහිළුවක් කියලා පාඩන්කරගත්තර පස්සේ ඔයාලට ලේසියෙන් නිවැරදිව පිළිතුරුලියයාගන්න පුළුවන් වේවි. දැන් අපි බලමු උඩ රටට පැමිණි ඉන්ද්‍රී සි දූතයෙන්ගේ නම් කොහොමද අපි මතකතියාගන්න කියන. ජෝකි හිරා රෝජා රජා ඒ කියන්නේ ජෝ කියන එකෙන් අදහස් කරන්න ජෝන් පයිබස් කී කියන්නේ කීතිසි රාජසිංහ ඒකන් ජෝන් පයිබස් ලාම් බොඩරට රාජධන්යට පැමිණියේ කීල්ට්සී රාජසිංහල අයිතුමාගේ කාලෙදිනෙ ඒක තමයි ජෝක කියන එකෙන් අදහස් කරන්නේ. ඒකෙක හිරා කියන්නෙන් අදහස් කරන්නේ හිූබෝයි් රායන්නෙන් අදහස් කරන්නේ රාජාදී රජසිංහලයිතුමා. ඊට පස්සේ රෝජා රජා. රජා කියනකින් අදහස් කරන්නේ රෝබට් ඇන්රුස් රජා කියනකින් අදහස් කරන්නේ රාජාධි රාජසිංහ රජතුමා ඔයාලට උඩරට පැමිණි ඉන්ද්‍රීසිද්දෝතියා සහ ඒ කාලේ උඩරට පාලක්කයා කවුද කියලා මතකතියාගන්න කෙටික්‍රමය උපකාරී වෙයි කියලා මංහිතනවා දැන් අපි බලමු පෘතුගීසින් අපේ ලංකාවේ ගෙනගිය සටංක හොමද අපි මතකතියාගන්න කියලා ඒ තමයි මුදිත දම්මි බලන්න රටකජු ගන්න මුද්දිත දම්මි බලන්න රටකජුගන්න මදිිත කියනකෙන් අදහස් කරන්නේ මුල්ලේරියම් සටන දම්මි කියනෙකෙන් අදහස් කරන්නේ දන්තුරේ සටන බලන්න කියනකින් අදහස් කරන්නේ බලන සටන රටකජු කියනකෙන් අදහස් කරන්නේ රන් දෙනිවල සටන ගන්න කියනෙකෙන් අදහස් කරන්නේ ගන්නොරුවේ සටන අපිට එතකොට මේ මුද්දිත දම්මි බලන්න රටකජු ගන්න කියලා පාඩන් කැරගත් දහම අපිට පෘතුගීසින් ලංකාවේ ගෙනගේ සටන්ටික පැහැදිලිව පිළිතුරු සකස් කරගන්න පුළුවන් වෙනවා. දැන් අපි බලමු ප්‍රාක්ක ඉතිහාසික වාසස්ථාන අපි කොහොමද මතකතියාගන්න කියලා. මිනිහාගල් කන්දේ ඉඩං පතීගේවෙරලෙබුද්ී යන්නේ බන්්ඩ හොරාටයි හැමදා කන්දී දඩ යම් යන්නේ. ීකිරි අලිගල පොතාන පහතරටේවයේ ලෙන්නේ කුරුවිට දොමකිතුල බෙලි පාතරටේ පවතින්නේ. පාහියංගල මේලෙන් ටික තෙත්කලාපෙ බවදන්නේ. දැන් අපි බලමුෝ මේ කවියෙන් කොහොමද අපි වාසස්ථානටික අඳුරගන්න කියලා. පළවනි චේත්තමයි මිනිහාගල් කන්දෙයිනම් පතිීගවෙරල බුදියන්න. ඒකෙන් අදහස් කරන්න වෙරලාශිත එලිමහන් වාසස්ථාන පිළිබඳව මිනිහාන්දේ කියන්නේ මිනිහාගල් කන්ද. ඒවගේම බුද්ධියන්නේ කියන්නේ බූන්දල පතිගෙවරල කියන්නේ පතිරාජ වල කවිිය ඊළඟ පදේ තමයි බන්්ඩ හොරාටයි හැමදා කන්දේ දඩයම් යන්නේ බණ්ඩ හොරාටයි හැමක් කන්දේ දඩයම් යන්නේ ඒකෙන් අදහස් කරන්නේ හඳුකර එලිමහන් දඩයම් වාසස්ථාන පිළිබඳව. බන්්ඩා කියන්නේ බන්්ඩාර වෙල හෝටර් තැන්නට තමයි හොරාටයි කියලා කියන්නේ. කවිියෙ ඊළඟ පදේ තමයි සීගිරි අලිගල පොත්තාන පහත රටේ වේලෙන්නේ. ඒ කියන්න ළමයි පහතරටේ වියලි කලාපියලෙන් පිළිබඳව තමයි තුන්වැනි පදයෙන් කියවෙන්නේ. පහතරට වියලි කලාපියලෙන් විදිහට සීගිරි අලිගල. කොත්තාන අපිට හඳුනාග්ඩ පුළුවන්. ඒට පස්සේ කවියේ හත්තරවෙන් පදේ තමයි කුරු විට දොඹ කිතුලේ බෙලි පහත රටේ පපතින්නේ. ඒ කියන්න නමයි තෙත්කලාපියය ලෙන් පිළිබඳව. බෙල්ලම් බැඳි පැලස්ස තෙත්කලාපිය ලෙන් විදිට බෙල්ලම් බැඳි පැලසගෙනැතම ඒදී කියවෙන්නේ. ඒ වගේම පහතරට තෙත්කලාපිය ලෙන් වශයෙන් පාහියංගල බටදොඹලෙන කිතුල්ගල බෙලිලෙන කියන ලේන් ටික අපිට හඳුනාගන්න පුළුවන් ඒ නිසා ඔයාල ප්‍රාග්ග යිතිහාසික යුක්කය පිළිබඳව පාඩන්කරද්දි ප්‍රාග්ග යිතිහාසික වාසස්ථාන මතකතියාගැනීමට මේ කවිය පාඩන් කරගන්න මගේ වීඩිය එක අවසානයි ඔයා මවක්කට් කරලා නැත්තන් දැම්ම සස්කරයිප් කරන්න මග විඩියකි හොඳ හෝ නාර්ග තියෙනවානම් යාල පාලි කමෙන්ට් එකක් දාන්න ස්තුූතියි